කාර්මික පින්වත්නේ, තුනරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බෙලෙන් ඔබ හැම දෙනාටම යහපතක්ම වේවායි, නිරෝගිමත් ලෙඩදු කරදර බාධක වලින් තොරවන සෞභාග්‍යමත් කාලයක් හා ජීවිත ගමනක් සැකසේවායි, සම්මතයෙහි නව වර්ෂයක් උදාවන මේ අවස්ථාවෙහි ඉතාමත් කරුණාවෙන් අධිෂ්ඨාන කරනවා, ප්‍රාර්ථනා කරනවා. අද දවස වර්තමාන කාලය අපේ රටේ පමණක් නෙමෙයි, ලෝකයේ පුරාම කොරෝනා වෛරසය නිසා බලවත් වූ විපතකට පත්ව ඇති අවස්ථාවක්. වෛද්‍ය ප්‍රතිකාර කරගන්නා ගමනේ ලෙඩ දුක්වලට හසු නොවීමට ආරක්ෂාමය පිළිවෙත් මාර්ග අනුගමනය කරන ගමනේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අනුව මනස ශක්තිමත් කර ගැනීමත් අවශ්‍යයි. ඒ වෙනුවෙන් සිත ලෝභ දෝෂ මෝහාදී කෙලෙසුන් වලින් බැහැර කරගෙන සීල සමාධි ප්‍රඥා ගුණයන්ට නතු කරගෙන බාහිර ආරක්ෂාමය පිළිවෙත් කටයුතු අනුගමනය කිරීම යහපත්. තථාගත බුදුරජාණන් වහන්සේ අවබෝධයෙන් සරණ යන ඔබ අප ජීවත්වන රට පරිසරය අනුව යන්යන් සිරිත් විරිත් වලට ගරු කළ යුතු වෙනවා. ඒ සම්මත ලෝකයේ පැවැත්ම අනුවයි. පස්පව් දස අකුසල් වලින් බැහැර වෙලා අපි අවබෝධයෙන් සරණ ගිය තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයේම අනුගමනය කරමින් ඒ සිරිත් විරිත් අනුගමනය කරනවා. ඒ අනුව අපේ රටේ මේ උදාවන අවුරුද්ද ඒ අප විසින් සිදු කරනු ලබන්නේ අප තුළ සතුට යහපත අභිවෘද්ධියේ සැනසිල්ල උදා කර ගැනීමට තවත් අවස්ථාවක් හැටියටයි. ඒ සිරිත් විරිත් සිහිපත් කොට බැලුවොත් ඔබට පැහැදිලි වෙනවා ඇති, දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා ඥාති හිතවතුන් අතර ඇතිවන සතුට සමගියේ යහපත අවබෝධය මොනතරම්ද කියලා. නිශ්චිතයෙන් අපි ඇති කරගත් සම්මතයෙහි දින වකවානු අවසන් වෙලා තවත් අවුරුද්දක් උදා වෙනවා කියන තැන පසුගිය කාලයේ තිබුණු අඩුපාඩු අමනාපකම් හදාගෙන ඉවත් කරගෙන දෙමව්පියෝ දරුවෝ සොහිරු සොහිරියන් පවුල්වල අය එකට එකතු වෙලා ඔවුන් නැවතත් තමන්ගේ දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතය සතුටින් හා අවබෝධයෙන් අනුගමනය කරන්නට චිත්ත ශක්තියක් ඇති කරගන්නවා. වර්තමාන කලබලකාරී ලෝකයේ තුල මේ සිරිත් විරිත් ඔස්සේ හෝ දෙමව්පියෝ දරුවෝ සහෝදර සහෝදරයන් ඥාතීන් එකට හමුවීම එක යහපත්. ඒ නිසා ඒ සිරිත් විරිත් අනුගමනය කිරීම යහපත්. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුල අපි මේ සියල්ල සිද්ධ කරන්නේ. එහෙත් අද දවස මේ අවුරුද්ද මේ සිරිත් විරිත් ඔබට අසල්වැසියන් ඥාතීන් සමග සමරන්නට පුළුවන් කමක් නැති බව පැහැදිලි. ඒ කොරෝනා වෛරසයයි. ඒ නිසා නිවහන තුලම රැඳිලා නිවහනේ දෙමව්පියෝ දරුවෝ ස්වාමි භාර්යා ආදී වශයෙන් ඒ පවුලේ සමාජික සමාජිකාවන් විසින් ඒ සිරිත් විරිත් අනුගමනය කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගයත් මෙනෙහි කරලා දුර්ලභ ලැබූ මනුෂ්‍ය ජීවිතයේ ලෙඩ දුක් ඔස්සේ දිරාගෙන යාම ඔස්සේ මේ ගත වෙන බව අපි අවබෝධ කරගෙන කොටගෙන තිබෙන්නේ. අපි විසින් සිදු කළ යුතු වන්නේ සත්පුරුෂ යහපත් වූ මනුෂ්‍යයන් ලෙසින් ජීවිතය පැවැත්වීමයි. ධර්මානුකූලව තමන්ට තමන්ගේ ජීවිතයක් ප්‍රයෝජනවත් කරගෙන අන් අයට පරාර්ථකාමීව ජීවිතය පාත්‍රා ගැනීමයි. මේ රෝගය නිසා ඇතිවුණු පරිසරය අනුව නිවහන තුළම ඒ සිරිත් විරිත් සිද්ධ කරලා බුදුරජාණන් වහන්සේගේ ධර්ම මාර්ගය තුළ සිත පිහිටුවාගෙන ඉතා ඉක්මනින්ම මේ රෝගය අපේ රටිනුත් ලෝකයේනුත් බැහැර වෙලා අපි හැම කෙනෙකුට යහපත්ම සැනසිල්ලක්ම වේවා කියන අධිෂ්ඨානය මේ අවුරුදු සමරණ වෙලාවේ ඔබ පවුලේ සමාජිකයන් තමා තුළ අධිෂ්ඨාන කරගෙන සතුටින් ධර්මානුකූලව
වන්දනා කරනවා. හැම දිනාටම උතුම් තුනුරුවන් සරණයි.